සැත්තැම්බර් 8වෙනිදා මේ රටේ තීරණාත්මක ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේ පැවැත්තුවා. ඒ තමයි මේ රටට විරුද්ධව බාල ඖෂධ ගෙනල්ලා, ඒ වගේම මේ බාල ඖෂධ භාවිතයෙන් රෝගීන් ජීවිතක්ෂයට පත්වලා, අන්ධභාවයට පත්වලා, අංග විකල වෙලා, ඒ වගේම මේ රටේ ඖෂධ දැවැන්ත හිඟයක් ඇති කරලා හදිසි මිලදී ගැනීම යටතේ ඖෂධ මිලදී අරගෙන, අධික මිලකට ඖෂධ අරගෙන, ඒ වගේම ටෙන්ඩර් පටිපාටියෙන් ප්‍රසම්පාදනයෙන් තොරව ඖෂධ මිලදී අරගෙන මේ රටේ අහිංසක බදු ගෙවන ජනතාවගේ බදු මුදල් හොරකම් කරලා අහිංසක මිනිස්සුගේ ජීවිත විනාශ කරපු සෞඛ්‍ය ඇමතිට විරුද්ධව අපි ගෙනාවා විශ්වාසභංග යෝජනාවක්. හැබැයි අපි ගෙනාපු විශ්වාසභංග යෝජනාව මේ රටට ද්‍රෝහිකම් කරන, මේ රටට විරුද්ධ, මේ ඖෂධ මාෆියාවට යටවලා ඉන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 113ක් ඒ ඇමතිවරයා ආරක්ෂා කරන්න ඡන්ද ලබා දුන්නා. මේක හරි සරල සමීකරණයක්. දූෂිත ඇමතිවරු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඉන්න පොට්ටුවේ දූෂිත කේලිය රඹුක්වැල් ඇමතිවරයා ආරක්ෂා කරන්න කටයුතු කරා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා මේ රටේ ඒ දූෂිත කේලිය රඹුක්වැල් ආරක්ෂා කරන්න තමන්ගේ වටිනා ඡන්දය භාවිතා කළා. අපි අහනවා වර්තමාන ජනාධිපතිතුමා දැන් ගිහිල්ලා තියෙනවා ඇමරිකාවට ලෝකේ ප්‍රබල රටවල් එක්ක සාකච්ඡා කරන්න. අපි එතුමාගෙන් අහනවා මේ දූෂිත ඇමතිවරයව ඔබ ආරක්ෂා කරනවද? මේ දූෂිත ඇමතිවරයා මේ රටට ගේන ඖෂධ බාල ඖෂධ ඔබතුමා පිළිගන්නවද? අතිගරු ජනාධිපතිතුමනි, මේ කේලිය රඹුක්වැල්ල දූෂිත ඇමතිවරයා මේ ගේන බාල ඖෂධ වලින් භාවිතා කරලා මරණයට පත්වෙන ජනතාවගේ ජීවිතවල වගකීම ගරු ජනාධිපතිතුමනි ඔබ බාර ගන්නවද? නැත්නම් ඔබතුමාට පුළුවන් එක පෑන් පාරෙන් මේ ඇමතිවරයා විවත් කරන්න. අපි දන්නවා අගමැති එක කරන්නේ නැහැ. අගමැතියාට ඡන්දෙ දීලත් ඉවරයි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ දූෂිත දුර්දාන්ත ආණ්ඩුව ගෙදර අරින්න තියෙන එකම ක්‍රමවේදය තමයි ජනාධිපතිතුමා පිළිගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ මේ ඇමතිවරයා විතරක් නෙමෙයි දූෂිත, මේ ඇමතිවරයා ආරක්ෂා කරන්නේ 113 පොට්ටුවේ දූෂිතයි. ඒ නිසා මේ දූෂිත 113 ඇතුළු මේ සමස්ත පාර්ලිමේන්තුව විසුරුවලා විවස්ථානුකූලව ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයක් වහාම කැඳවන්න කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉස්සරහා අකණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරපු සිවිල් සංවිධානවලට අරගලයේ ක්‍රියාකාරීන්ට මේ රටට ආදරය කරන සමස්ත ජනතාව නියෝජනය කරන අපේ සිවිල් ක්‍රියාධරයන්ට අපි ස්තුතිවන්ත වෙනවා. මේ අවුව වැස්ස රෑ දහවල් නොබලා මෙතන අද ආරම්භ කරලා තියෙන මේ අකණ්ඩ සත්‍යග්‍රහයට අපි ඇවිල්ලා එතුමන්ලට බාර දුන්නා ලිඛිතව සැප්තැම්බර් 8වෙනිදා මේ රටට ද්‍රෝහි හැටියට අපි නම් කරන 113 දෙනාගේ නාම ලයිස්තුවත්, ඒ වගේම මේ රටට ආදරය කරන, මේ රටේ අහිංසක සෞඛ්‍ය වෙනුවෙන් ද්‍රෝගීන් වෙනුවෙන් පෙනී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 77 දෙනාගේ නම් ලයිස්තුව අද අපි මෙතුමන්ලට බාර දුන්නා. අපි මේක ජනගත කරනවා. අපි මෙතෙන්ට ආවේ මේ වෘද්ධිය සමිති, ඒ වගේම සිවිල් සංවිධාන අරගලයේ ක්‍රියාකාරී නාරම්භ කරපු මේ සත්‍යග්‍රහයට අපේ පූර්ණ සහයෝගය දේශපාලන වෙනස්කම් වලින් තොරව ලබා දෙනවා කියන එක මතක් කර දෙමිනුත්. අපි මෙවැනි සත්‍යග්‍රහයන්, ඒ වගේම ජනතා අපේක්ෂාන් අත්සන් කිරීම තවදුරටත් රට පුරා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේක අද දිනේදී අපේ සිවිල් ක්‍රියාදරයන් පටන් ගත්තා. ඒ අයත් සමග ඉදිරියේදී මේ සෞඛ්‍ය ඇමතිවරයා ගෙදර යන තුරුත්, මේ දූෂිත පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරුත් මේ සටන අපි නතර කරන්නේ නැහැ කියන එක අපි මතක් කර දෙනවා. කෙහෙලිය ඇමතිවරයාට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගය, ඒ විශ්වාසභංගය පරාජය කරලා රාජපක්ෂලගේ එහෙම නැත්නම් පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඡන්දේ දුන්නා. අද සිවිල් සංවිධාන සියලු දෙනාම එකතු වෙලා මෙතන සත්‍යග්‍රහය පටන් අරන් තිබෙනවා. අද මේ රටේ ජනතාව ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීපු පණිවිඩය වුන් ඉෂ්ට කරේ නැහැ. එහෙනම් අද ඒගොල්ලෝ සත්‍යග්‍රහය කරනවා. ඒ සත්‍යග්‍රහයට අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා. අපි සහයෝගය දෙන්නේ වෙන මොකක්ින්දවත් නෙමෙයි. පෞගේ කාලෙම මේ කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා විශේෂයෙන්ම බාල බෙහෙත් ගෙනල්ලා
ඒ වගේම හදිසි මිලදීම් ගැනීම් කියලා 90%කට වඩා වැඩි ප්‍රමාණයක් ඉතාම අධික මිල ගණන්වලට බෙහෙත් අරගෙන විශාල ජාවාරමක් කරලා තිබෙනවා. ඊළඟට වෛද්‍යවරු නැහැ, වෛද්‍ය උපකරණ නැහැ, අවශ්‍ය පහසුකම් නැහැ, රෝහලට යන මිනිහා නැවත ගෙදරෙයිද කියලා අද විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසයක් නැතිකම හින්දා තමයි විශ්වාස භංගේ ගෙනාවේ. නමුත් අද අපිට පේනවා විශේෂයෙන්ම විශ්වාස භංගේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු එකතු වෙලා ඒක පරාජය කළා දැම්මා. නමුත් අපි අහනවා ජනාධිපතිවරයාගෙන්. ජනාධිපතිතුමා කියනවා මේ රට හදන්න යනවායි කියලා. එයාට කාලයක් දෙන්න කියලා කියනවා. අපි අහනවා එතුමාගෙන් ඔබතුමා මේ කාලයක් අපෙන් ඉල්ලන්නේ කාලයක් දෙන්න කියලා කියන්නේ මේ දූෂිත ආණ්ඩුව දූෂිත ඇමතිවරු එක්ක එකතු වෙලාද ඔබතුමා මේ රට ගොඩ දාන්න යන්නේ? ජනාධිපතිවරයා ජනතාවගේ පැත්තේ හිට ගන්නවා නම්, එතුමා ජනතාවගේ පැත්ත ගන්නවා නම් මේ දූෂිත ඇමතිවරු අයින් කරන්න ඕනේ. මේ රට විනාශ කරපු, මේ ආර්ථිකය විනාශ කරපු මේ රාජපක්ෂ කල්ලි අයින් කරන්න ඕනේ. එහෙම කරන්න ජනාධිපතිවරයාට කොන්දක් තියෙනවද කියන ප්‍රශ්නේ අද අපි ඉස්සරහා තියෙනවා. ඒ හින්දා අපි ජනාධිපතිවරයාට කියනවා රාජපක්ෂලත් එක්ක එකතු වෙලා ඩීල් දාගෙන, රාජපක්ෂලත් එක්ක එකතු වෙලා ගිවිසුම් ගහගෙන තව තව මේ දූෂිත ඇමතිවරුන් ආරක්ෂා කරන්න එපා. මේ දූෂිත හා මේ රට විනාශ කරපු මේ රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කරන්න එපා. ඔබතුමා ජනතාවගේ පැත්තේ හිට ගන්න ඕනේ. ඔබතුමා ජනතාවගේ පැත්තේ හිට ගන්නවා නම් මේ පාර්ලිමේන්තුව විසිරව හරින්න. මේ දූෂිත, මේ රට විනාශ කරපු, තීන්දුව තීරණ ගත්ත, මේ ආර්ථිකය වට්ටපු, මේ සෞඛ්‍යය වට්ටපු, අද ජනතාව ජීවත් වෙන්න බැරි තත්ත්වයකට ගෙනාපු මේ පොහොට්ටුවේ බහුතරයක් තිබෙන මේ පාර්ලිමේන්තුව විසිරුව හරින්න කියලා අපි ජනාධිපතිවරයාට කියනවා. එහෙම කරනවා නම් අද මේ රටේ අවස්ථාවක් ලැබෙනවා ජනතාවට තමන්ට කැමති සාධාරණ පාලන ක්‍රමයක් අපත් කරගන්න, ඒ ඡන්දය පාවිච්චි කරන්න. ඒ හින්දා අපි ජනාධිපතිවරයාට කියනවා ඔබතුමාට දැන් විවස්ථාවෙන් බලය ලැබිලා තියෙනවා. ඔබතුමාට දැන් තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය. ඒ බලය පාවිච්චි කරන්න, ඒක මේ රටේ ජනතාව වෙනුවෙන් පාවිච්චි කරන්න. ඒක කරන්නේ නැතුව මේ දූෂිත ඇමතිවරු හා මේ රාජපක්ෂ කල්ලියේ, මේ රාජපක්ෂ ජුන්ටාවේ මේ දූෂිත මැති ඇමතිවරුන් ආරක්ෂා කරමින් ජනාධිපතිවරයා කරන්නේ තව තව මේ රටේ ජනතාවට ද්‍රෝහි වීමක් හා රටට ද්‍රෝහි වීමක් කියන එක අපි ජනාධිපතිවරයාට මතක් කරන්න කැමැති. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.